වේලක්ස් අපි හැම පැත්තෙම ඔයාලට උදව් කරනවා. YouTube ගැන දැනගන්න එන්න ඉන්න දැනටමත් YouTube කරන කට්ටියට වැදගත් වීඩියෝ එකක්. ලොකු channels grow වෙලා තියෙන්නේ කොහොමද? වේලක්ස් අපි දවස් 7කින් subscribers 1000ක් වෙනුවට 4300ක් අරන්, පැය 4000 වෙනුවට 11100ක් අරන්, දවස් 7 ඇතුළතම monetization approve කරගත්තේ කොහොමද? අපි කියන්න. මේ වීඩියෝ පටන් ගන්න කලින් වේලක්ස් අපු subscribe කරන්න. මේ වගේ වටින වීඩියෝස් බලන්න bell icon නැට් click කරන්න. හරි මේ තියෙන වේලක්ස් අපේ channel එක. දකුණු පැත්තෙන් පේනවා ඇති අන්තිම දවස් 28 තුල views ලා. watch time එක පැය වලින් කොච්චර වැඩි වෙලා තියෙනවා සහ subscribers ලා වැඩි වෙලා තියෙන විදිය. තාම අපි upload කරලා තියෙන YouTube videos 10ක් වගේ පොඩි ප්‍රමාණයක්. YouTube පටන් ගන්න ඉන්න අයට හා මග නතර කරපු අයට මේ වීඩියෝ එක හොඳ motivation එකක් වෙයි කියලා relax අපි හිතනවා. අපි දැන් analytics tab එකට යන්. tab එකට ගියාම පේනවා අන්තිම දවස් 28 දී සම්පූර්ණ තොරතුරු. ඒක දවස් 7කට මාරු කළ බලන්න පුළුවන් ඉතා අඩු කාලයකදී channel එක grow වුණ විදිය. ඒ කියන්නේ පැය 4000 හා subscribers ලා 1000 අරන්. June 6 ඉඳලා watch hours ගාන ක්‍රමෙන් ක්‍රමෙන් වැඩි වෙලා තියෙනවා. දැනට වැඩිම watch hours ගානක් තියෙන්නේ දිනක් තුල පැය 2769ක්. ඉතින් මේක අමාරු දෙයක් නෙවෙයි. තව subscribers ලාත් දිනෙන් දින වැඩි වෙච්ච විදිය ඔයාලට පේනවා ඇති. එක දවසකදී subscribers ලා 1020ක් channel එකට එකතු වුණා. ඒ කියන්නේ ඔයාගේ target එක. මේ විදිහට ඔයාගේ channel එක ඉක්මනට grow කරගෙන subscribers ලා 1000 පැය 4000 cover කරගන්න ප්‍රධාන වශයෙන් කළ යුත්තේ ඔයාගේ වීඩියෝ එකක් ට්‍රෙන්ඩින්ග් වලට එකතු කර ගැනීම. ඒක අමාරු නෑ. ඔයාට තේරෙනවා ඇති වීඩියෝ එකක් ට්‍රෙන්ඩින්ග් යන්න subscribers ලා ගොඩක් ඉන්න ලොකු audience එකක් අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාගේ වීඩියෝ එකට audience එක react කරන විදිහ අනුව ට්‍රෙන්ඩින්ග් වෙනවා. කොහොම හරි ට්‍රෙන්ඩින් ටොපික් එකක් තෝරගෙන ඒකට අනුව වීඩියෝස් හදුවා නම් ඉක්මනට grow කරගන්න පුළුවන්. එතකොට මේ වගේ ඔයාගේ වීඩියෝ එක සතියක් ඇතුළත 3.1 million වගේ විශාල පිරිසකට reach වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 30කට වගේ. ඔයා හොඳ thumbnail එකක් දාලා තියෙනවා නම් ඔයාගේ වීඩියෝ එක ක්ලික් කරන ප්‍රශස්තිය වැඩි. අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ ඇතුළත තියෙන දේ thumbnail එකට ඇතුළත් කරගන්න මතක තියාගන්න. පැය 4000 subscribers 1000 ගත්තට පස්සේ monetization apply කරලා දවස් 1මාරකේ monetization approve වුණා. ඒ ඔයා හොඳ content creator කෙනෙක් කියලා YouTube team එකට තේරුණාම. ඒක නිසා genuine හොඳ දෙයක් ඔයාගේ audience එකට දෙන්න බලන්න. තව හොඳම දේ තමයි ඔයා channel එකක් පටන් ගන්න ඉන්නවනම් මුලින්ම channel එක හදන්න නැතුව videos 6ක් 7ක් හදලා ඉන්න. ඊට පස්සේ channel එක හදලා videos කිහිපයක් දිනෙන් දින දමන්න. එතකොට ඔයාගේ audience එක කම්මැලි නැතුව ඔයත් එක්ක රැඳිලෙදී. තව ඔයාගේ Facebook එකේ, WhatsApp එකේ හැම තැනම හැම තිස්සෙම ඔයාගේ videos share කරන්න. ඔයා YouTube කෙනෙක් කියලා අනිත් අය දැනගන්නට ඔයා ආඩම්බර වෙන්න. channel එකටම කියලා Facebook page එකක් හදාගන්න. ඒකෙන් share කරන්න. ඔයාගේ channel එක brand එකක් කරන්න ඔයා උත්සාහ කරන්න ඕනේ. තව ඔයාගේ වීඩියෝ එකේ dislike වලට වඩා like 94ට වඩා තියාගන්න උත්සාහ කරන්න. ඔයාගේ එක වීඩියෝයක් හරි ට්‍රෙන්ඩින්ග් ආවොත් හොඳ ගමනක් යන්න පුළුවන්. කම්මැලි හිතෙන වීඩියෝස් ක්‍රියේට් කරනට වැඩිය ටිකක් චකිතේ තියෙන වීඩියෝස් ක්‍රියේට් කරන්න. හැමතිස්සෙම ඔඩියන්ස් එකත් එක්ක ඉන්න. thumbnail එක තමයි ඔයාගේ YouTube ගමනේ views ප්‍රමාණය තීරණය කරන්නේ. ඉතින් genuine thumbnails create කරන්න audience එක click කරන. ඒ වගේ thumbnails ගැන පොඩි අදහසක් ගන්න මේ ටික බලන්න. keywords තියෙන apps download කරලා video එකට ගැලපෙන keyword දාන්න. උදාහරණයක් විදියට keyword everywhere දාලා තියාගන්න. එක keyword එකක් යටදී ඔයාගේ videos create කරන එක හොඳයි. එතකොට ඔයාගේ topic එකට කැමති කට්ටිය ඔයාගේ channel එකත් එක්ක රැඳෙයි. උදාහරණයක් විදියට කෑම හදන ඒවා. එතකොට කෑම හදන videos විතරයි. සින්දු channel එක. එතකොට සින්දු තියෙන විතරයි. සමහරවිට exercise channel එක. එතකොට exercise get to end අන්න ඒ වගේ විතරයි. ඒ විදියට ඔයාගේ audience එක තෝරගන්න. ඉතින් මේ වීඩියෝ එකකින් ආ මොනවා හරි ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට like කරලා relaxable subscribe කරන්න. මේ වගේ වටින වීඩියෝස් බලන්න bell icon එකට click කරන්න.